ආයුබෝවන් හැමෝටම මීට ඉස්සෙල්ල මම ගීත ගායනා කළා විතරයි මට හිතුණා ඔයාලා වෙනුවෙන් අලුත් දෙයක් කරන්න කියලා ඒකට එක හේතුවක් තියෙනවා ප්‍රධානම හේතුව මට හිතුනේ කලාව තුළින් අපිට සමාජයට දෙන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා අද සමාජ මාධ්‍ය වලින් ගොඩාක් මිත්‍යාව වෛරය ක්‍රෝධය වගේ දේවල් සමාජය තුල පැතිරිලා යනවා. ඉතින් කලාව තුළින් අපිට කරන්න පුළුවන් දේවල් තියෙනවා. සංවේදී මිනිස්සු ඇති කරන්න පුළුවන් ලෝකයේ දිහා හොඳ ආකල්ප වලින් හොඳ ගති හොඳ දේවල් වලින් බලන්න පුළුවන් කට්ටිය ඇති කරන්න පුළුවන් මිනිස්සුන්ගේ චින්තනය වෙනස් කරන්න පුළුවන්. ඉතින් මම සංගීතයට ගොඩක් ප්‍රිය කෙනෙක්. ඉතින් ඒ සමගම කලාව සාහිත්‍ය ගැන ගොඩක් ආසයි. ඉතින් මම මේ කරන වැඩසටහන එක ආරම්භයක් විතරයි. ඔයාලට මේක සම්බන්ධ යෝජනා චෝදනා ඉදිරිපත් කරන්න පුළුවන්. මම කරන්න යන්නේ මම ගායනා කරන ගීතය සම්බන්ධයෙන් යම්කිසි හැඳින්වීමක් කිරීමට. ඒ කියන්නේ ගීතය කවුද ගායනා කරන්නේ, ගීතයට සංගීතය ලබා දීලා තියෙන්නේ කවුද, ඊට අමතර විශේෂයෙන්ම ගීය පද. දැන් අපි ගොඩක් සින්දුවක් අහද්දී ඒකේ සංගීතයට සහ හඬට තමයි අපි ගොඩක්ම ආකර්ෂණය වෙන්නේ. නමුත් මේ සමහර ගීත හා සම්බන්ධ ගොඩක් රස දේවල් තියෙනවා, අර්ථය, ඒ වගේම ඒහා බැඳුණු කටන්දර. ඉතින් අපිට ඒ වගේ දේවල් සම්බන්ධයෙන් හිතලා බලන්න පුළුවන්. දැන් මෑත අතීතයේ දැන් ලංකාවේ ගීත සාහිත්‍ය තුළ ගොඩක් ගීපද රචකයෝ බිහි වෙලා තියෙනවා. උදාහරණයක් ලෙස මහගමසේකර මහත්මයා, ඩෝල්ටන් ආලිස් මහත්මයා, ප්‍රේමකිරි දාලිස් මහත්මයා, KDK ධර්මවර්ධන මහත්මයා. මෑතම වර්තමානයේ අපිට පුළුවන් ආචාර්ය සුනිල් ආරියරත්න මහත්මයා, රත්නශ්‍රී විජේසිංහ මහත්මයා, ධම්මික බණ්ඩාර මහත්මයා වගේ ගොඩක් ඉතාම අරුත් බර ගීත නිර්මාණය සිදු කරපු ගීපද රචකයෝ ඉන්නවා. ඒ කට්ටිය සම්බන්ධයෙන් ලොකු ඇගීමකුත් නැහැ. ඉතින් මගේ මේ පොඩි උත්සාහය ගීතයක සංගීතය සහ හඬට වගේම ඒකේ තියෙන අර්ථය ගැනත් ඔයාලට මම අහලා දැකලා දේවල් කියපු දේවල් කියවලා තියෙන දේවල් ඊට පස්සේ මම දකින්න ආකාරය ගැන පොඩ්ඩක් ඔයාලත් එක්ක බෙදා හදා ගැනීම. එතකොට අද මුලින්ම මේ මම කරන්න යන්නේ ගායනා කරන්න යන්නේ තටු ඇවිල්ලා කියලා ගීතයක් තියෙනවා. කෙච්චර ප්‍රසිද්ධ සින්දුවක් නෙමෙයි, නමුත් ඉතා ලස්සන අදහසක් ඒ ගීතය තුළ තියෙනවා. මේ ගීතය ගායනා කරන්නේ අමරසිරි පීරිස් මහත්තයා. ඊට පස්සේ සංගීතය සංයෝජනය කරලා තියෙන්නේ සමන්ත පෙරේරා මහත්මයා. මේකේ ගීපද සංකල්පනාව උපුල්ශාන්ත සනස්තල මහත්තයා. ඉතින් මම ගීතය ගායනා කරන්න ඉස්සෙල්ලා ඒ ගීහා බැඳිච්ච කතන්දරය කියන්න. මේකේ පද ගත්තාම මේකේ තියෙන්නේ තටු ඇවිල්ලා ඔබ ඔහේ යනවා, කොහොම කීවත් නවත්තන්නට බෑ, ප්‍රේම ආලින්දේ එන්න නවතිමු පය ගසාගෙන මේ සොඳුරු පොළොවේ. ඊට පස්සේ ඒක ඇත්තම මේක එක්තරා වූ ඛේද වාචකයක් ගැන තමයි කියන්නේ. පවුල් සංස්ථාව දෙදරා යමක්. මේ කතාව තුළ මේ ගීය තුළ පුරාම යන්නේ බිරිඳක් සහ ස්වාමි පුරුෂයෙක් එකට ජීවත් වෙලා ඔවුන්ට දරුවෙක් ලැබෙනවා. අන්තිමේදී බිරිඳ අනියම් සම්බන්ධතාවයක් හෝ ස්වාමි පුරුෂයා හැර යාමක් සිදු වෙනවා. දරුවා සමග තනි වෙච්ච ස්වාමි පුරුෂයා තමන්ගේ බිරිඳට නැවත ආරාධනා කිරීමක් කරනවා. නැවතත් ඔහු හා සමග ජීවත් වීමට පැමිණෙන්න බොහෝ විට මේ හේතුව වෙන්නේ තමගේ දරුවා නිසා හරි තමා කෙරේ පැමිණෙන්නේ කියලා. ඒක තමයි කියන්නේ, ඒක ලස්සනටම කියන්නේ මේ ගීතයේ අවසාන පද ටිකේ. නෙළු පළවැල මග දමන්නද දෙපා උඩුකුරු හිසින් බිම හිඳිනා, කුරුළු බිලිඳු හෙළෙන කඳුළු මහා මෙරක් ලෙස තනිව මා වුණා. ඒ කියන්නේ තම පියා තමන්ගේ දරුවා සමග තනි වෙනවා.
ඊටපස්සෙ තමන්ගේ ආදරණීය බිරිඳට ආරාධනා කරනවා තමන් සමග පැමිණිලා නැවතත් කැදැල්ල තුල කුරු බිරිඳු කියන්නේ කැදැල්ලක් වෙන අපි කතා කරන්නේ තවත තම නැවතත් ඒ කැදැල්ල තුල ජීවත් වෙලා සන්තෝෂයෙන් ඉන්න කෙනා ආරාධනාව තමයි කියන්නේ ඉතින් මං ගායනා කරලා පෙන්නන්නම් ගීතය ඉදිරි වැඩසටහන් මීට වඩා හොඳට කරන්න ඒක ඉවහල් වෙයි කියලා හිතනවා. බොහොම ස්තුතියි.